මතකනේ මේ උයන්න දාන ඔයිල්. හැබැයි කොණ්ඩෙට දාන්නේ කුමාරිකා හෙයා ඔයිල්. බලනවා කයිසේ මූ තාම නැහනේ මං දැන් මෙතන කීයේ ඉඳන්ද වාත වෙන්නේ මම මේ කල්පනා කළේ මන්ත්‍රීතුමාට මාලන් මහත්තයා එක්කලා තියෙන ගනුදෙනුව මොකද්ද කියලා. ඊ කාලේ දෙන්නම නයි වෛරෙන් හිටියේ. දැන් මෙහෙමයි දේශපාලනයේදී සදාකාලික මිතුරොත් නැහැ සදාකාලික හතුරොත් නැහැ. තමන්ගේ වාසියට මිතුරා සතුරා කරගත හැක සතුරා මිතුරා කරගත හැක. දැන් මොකද්ද ඔබතුමාට තියෙන මේකෙන් වාසිය? දැන් මෙහෙමයි මේ වාසිය කියලා කියන්නේ මේ 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 මුද්‍රාලි දන්නවනේ අපේ මේ දිස්ත්‍රික් නායකතුමාව. ඔව්. එතුමාට ජනමාධ්‍ය උපදේශක කෙනෙක් ඕනලු. ඉතින් මං කල්පනා කරලා 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 බැරිම තැන මං මාලන් මල්ලිගෙන් ඇහුවා මේ තනතුර බාර ගන්න පුළුවන්ද කියලා. මාලන් මහත්තයා ජනමාධ්‍ය ගැන දන්නේ නැහැ. නෑ කමන්න කමන්න කමන්න. ඒ සබ්ජෙක්ට් එක ගැන මාලන් මල්ලි දැනන් ඉන්න ඕනේ නැහැ. කොහොමත් උපදේශකවරු ඒ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ලොක්ක කියන දෙයට ඕකේ සර් හරි සර් කියලා කියන්න විතරයි තියෙන්නේ. ඕකේ සර් හරි සර් කියන්න උපදේශකයෝ අවශ්‍ය නැහෙනි. දැන් මේමනේ මුදලාලි. ගොඩක් උපදේශකවරුන්ට වටින්නේ ලොක්කට උපදේශ දෙනවට වඩා තමන්ගේ ජොබ් එක රැකගන්න එක. ඒ නිසා ලේසිම ක්‍රමේ තමයි ඕකේ සර් හරි සර් නියමයි සර් කියලා කනපාත් කරගෙන පාඩුවේ ඉන්න එක. ඒක පුදුම උපදෙස් දීමක් නේ. එහෙම තමයි මුදලාලි. ඔය ගොඩක් උපදේශකවරු කරලා තියෙන්නේ ලොක්කට කඩේ යන එක මිසක් උපදේශනය දුන්න එක නෙවෙයි. හරි. එතකොට කිසි උපදේශයක් නැතුව මේගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? දැන් ඔය යාළුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ තමයි ඉතින් කතා බහ කරලා ගේම ගහන්නේ. බොරු කියන්න ඕනේ නැහැ ඉතින්. මමත් ඉතින් මේ අපේ දිස්ත්‍රික් නායකතුමාගේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්. එතකොට යාළුවන්ගේ උපදේශ වැරදුනොත් අවුලක් නැහැ. සෝරි කියනවා එච්චරයි. මොනවා? සෝරි කියනවා? ඔව්. අකුරු දෙකයිනේ. සෝරි. ආ. ඔන්නේ නෝ ඔන්නේ නෝ. මගුලක්ද ඔය තවුස කරන්නේ? බලනවා මම මෙතන කීයේ දැන් ඉන්නේ. Sorry. Extremely sorry. දැක්කනේ දැක්කනේ. සේරම හරි. Sorry. ඒ නෑ නෑ. අපි මේ කතා කර කර හිටියේ මාලන් මහත්තයාට දෙනවයි කියන ජනමාධ්‍ය උපදේශක තානාන්තරය ගැන. What? Who is ජනමාධ්‍ය උපදේශක? හරි 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 නෑ පොඩි නෑ 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 හරි මාලන් මල්ලි මාලන් wait a minute මාලන් මල්ලි අපි දැන් අපේ ගමන යනවද නැද්ද? ඔ අපි යන් යන්නේ ආවේ. ආ right එහෙනම් අපි ගිහිල්ලා නම් මුදලාලි. එහෙනම් මාලන් මහත්තයාගේ අලුත් තනතුරට ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා. මාලන් මල්ලි කියන්නේ නෑ නෑ මාලන් මල්ලි what are you talking නෑ නෑ මාලන් මල්ලි මාලන් මට කියන්න කියන්න මට කියන්න නෑ මාලන් තේරුමක් ඒක තේරුමක් අපි අපේ ගමන යන්ද නෑ යන් එකද පොඩ්ඩක් නෑ අපි යන්න ඕන යන්න ඕන. එහෙනම් මුදලාලි අපි ගිහිල්ලා එන්න. මාලන් මල්ලි ගිහිල්ලා කාර් එක නවත්තන්න. මම බයික් එකේ පස්සෙන් ඉන්න. යයයයි. අපි යන්ද? ඔව්. යන්කො. ලෝකෙ කොහේ හිටියත් පැය හතරෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතුලත් තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයයන් වෙත ozgift.com. කෝටි 3ක සුපිරි නිවසක් දිනන්න. ඊතර මුදල් ලංකා බැංකුවටම එවන්න. ඇත්ත වශයෙන්ම රංගන ශිල්පියෙක් විදිහට ඔබ අද දවසේ බොහෝ දුර පැමිණ තිබෙනවා. ඉතින් ඔබට මේ තරම් දුර පැමිණෙන්න බොහෝ දෙනා අත දෙන්න ඇති.
ඉතින් ඔබට අතහිත දුන් පිරිස ගැන අපි මතක් කරමු. මතක් කරමු. මතක් කරමු ඉතින්. එන්න. ඔව් දැන්. අත දුන්නයි නේ. තනියෙන් මතක් කළා හරියන්නේ නැහැ. මතක් වෙනාය අපිටත් කියන්න. කවුරුත් මතක් වෙන්නේ නැහැ නේ හලු. බොරුව. ඔහොමද ප්‍රශ්නයක් හැම උත්තර දෙන්නේ? උත්තර දෙන්න කියන්නේ ගොම් ප්‍රශ්නේ අහන්නේ. මම මොන ගොම් ප්‍රශ්නය ඇහුවත් උඹ දැනගන්න ඕනේ වට උත්තර දෙන්න. අද එහෙම තමයි හැම තැනම වෙන්නේ. අහනවාකෝ ඉතින්. හොඳයි. විරාමයකින් පසු ඔබ නැවතත් එකතු වන්නේ තරුවත් සමග හෝරාවක් වැඩසටහනක් සමගින්. ඔව්. රත්නා මහත්මයා. ඔබ රංගන ශිල්පියෙක් හැටියට කටයුතු කරද්දී ඔබට බොහෝ සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවන්නට ඇති. මිහිරි සිදුවීම්, අමිහිරි සිදුවීම්, තව භයානක සිදුවීම්, හාස්‍යජනක සිදුවීම්, ඔබට ඒ වගේ නොයෙක් සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවන්නට ඇති. ප්‍රශ්න අහනවද? ප්‍රශ්න තමා බොරු අහන්නේ. මැද්දෙන් පයින්නද හිටපන්කෝ. දිග වැඩිනේ. ප්‍රශ්න දිග වැඩි වුණාම තමයි මාව ටීවී එකේ වැඩි වෙලාවක් පෙන්වන්නේ. ප්‍රශ්න කොට වෙලා උත්තරේ දිග වුණොත් උත්තර දෙන එකවනේ පෙන්වන්නේ. ඒක තේරෙන්නේ බූරුවට. හරි හරි ඉතින් අහනවාකෝ. හොඳයි. අපි නැවතත් ප්‍රශ්නෙට පිවිසෙමු. ඉතින් මං කියාගෙන ආවේ රංගන ශාස්ත්‍රයේ සිදුවන සිදුවීම් ගැන. රත්නා මහත්මයා මට කියන්න ඔබට රංගන ශාස්ත්‍රයේදී සිදුවන අමතක නොවන සිදුවීමක් ගැන. අමතක නොවන සිදුවීමක් නේ? ඔව්, අමතක නොවන. මටද? නැතු ඉතින්. සමාවන්න. ඔව්, ඔබට තමයි. අමතක නොවන නේ? අමතක නොවන සිදුවීමක්. අපි දන්නවා රංගන ශිල්පීන් හැටියට ඔබලාට බොහෝ අමතක නොවන සිදුවීම් සිදුවනවා. ඉතින් අද දවසේ අපි මතක් කරමු ඒ ගැන. මේ අමතක නොවන සිදුවීමක් මතක් කරගන්නකම් විරාමයකට යන්න බැරි වේද? සිංගිතියෝ! සිංගිතියෝ! අම්මේ කොහෙද යන්නේ? ලෝය කෙනෙක් හම්බෙන්න. ලෝය කෙනෙක්ගේ මොකටද? මට පේන්නේ සිංගිතියෝ අරු අපෙන් සල්ලි කඩා ගන්නවා විතරයි. තාත්තව රිමාන්ඩ් කරවන්නේ තූමද මන්දා? එතකොට ඌට හොඳට සල්ලි කඩා ගන්න පුළුවන්නේ? ඒ මට තේරෙන්නේ නෑ අනේ ඕවා. හරි හරි. උඹලා ගෙදරට වෙලා හිටපල්ලකෝ. මං ගිහලා එනක. රත්නේ. බත්‍රිවිලකට එන්න කියලා කිව්වද? ඔව්. ඔයෙන්න. එහෙනම් මම යනවා. පරිස්සමෙන් හිටපල්ලා. උඹ රස්තිය අදු ගහන්න එහෙම යන්නේ. ආද රස්තිය අදු ගහන්න වෙන්නේ නැහැ ඉතින්. මෙයාගේ නිවේදන පුහුණුවනේ. මොන පුහුණුව? අනන්න වීලක එනවා. හරි හරි මම යනවා. පරිස්සමෙන් හිටපල්ලා. දශකහයක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මූතා ඉන්ග්‍රීඩියන්ට්ස්. කවියෙන් කීවත් මුනි ගුණ වරුණා දෙසවන් යොමු කොට අසනු යමේ බානා මුනිවද අලබන සත අට කරුණා මෙවදන් ආසනුය යයි මාතුනි වනා. ම
මට පේන ජයසාන්ත සල්පිල්ලියන් නැතුව සූවිසි විරණයටම නොදයි කියලා. කවි කියන්න පුළුවන් වුණාට මට නටන්න බෑනේ. ඇත්තටම සූවිසි විරණයක් කරන්න පටන් ගත්තර මට ඔය කිසිම කවියක් තේරෙන්නේ නැහැ. ඇත්තටම කවිකාරු නැහැ. ඔය සූවිසි කවි වලින් කියවෙන්නේ බුදුගුණ ගැනද? එක බුදුගුණයක් නෙවෙයි. බුදුවරු 24 නමක් ගැන කියවෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වාම බෝධිසත්ව අවදියේදී බුදුවරු 24 නමක්ගෙන් නියත විවරණ ලැබුවා. කියන්නද නන්ටික? කියමුකම නැනේ නේද? දීපංකර බුදුන්, කොණ්ණඤ්ඤ බුදුන්, මංගල බුදුන්, සුමන බුදුන්, රේවත බුදුන්, සෝභිත බුදුන්, අනෝමදාසී බුදුන්, පදුම බුදුන්, පදුමුත්තර බුදුන්. දැන් ඔය විදිහට ඇවිල්ලා කකුසඳ බුදුන්, කෝණාගම බුදුන්, අන්තිමේට කාශ්‍යප බුදුන්. දැන් අපේ බුදුන් ගෞතම බුදුන්. ආ. රත්නපාලුන්නේ. දැන් කොහෙද මෙතනද සූවිසි විරණේ නටන්නේ? මෙතන නම් තමයි ග්‍රාමසේවක මහත්තයෝ. ඒක නෙමෙයි ලේකම් මහත්තයලා ග්‍රාමසේක මහත්තයලා ඉදට එන්න ඕනද? ඇයි මොකටද අපි එන්නේ? තවුසලා මේක අපිට හොරෙන්න කරන්නේ? අනේ ලේකම් මහත්තයෝ අපි නම් එහෙම හිතුවේ නෑ. දායක සභාවට කියන්න තරම් අපිට ඔලුවට ආවේ නෑ ඒක. අනේ අනවයිසි යන්න. තවුසලා පන්සලේ නාටකයක් නටනකොට දායක සභාව මතක නෑ. මේක නාටකමක් නෙවෙයි ලේකම් මහත්තයා. මේක සූවිසි විවරණයක්. ඔව්. මං දන්නවා සූවිසි විවරණයක් කියලා. ඔව්ව ඉස්සර මේ පන්සලේ කෙරුවේ අපි. දැන් තමුසෙලාට ඕන අපිව කපලා දාලා හාමුදුරන්ටයි ගමටයි ලකුණු දාගන්න. ඒකට ලේකම් මහත්තයත් අපිත් එක්ක එකතු වෙන්නකෝ. එතකොට කාටත් ලකුණු වැටෙනවනේ. අනේ අනවයිසේ තමුසේ ලකුණු කියලා දාගන්න කොහේ හරි. හරි 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 දැන් මෙතන කතා ඇති කරගන්න ඕනේ නෑනේ මේවට. ඊට පස්සේ පන්සලේ වැඩක් කරනකොට අපිටත් දන්නන්න. එතකොටනේ පුළුවන් අපිටත් උදව්ව පදවක් උනත් කරන්න. වැරද්දක් වුණා නම් සමා වෙන්න. අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. මං කියන්නේ ලොකු හාමුදුරුවෝ කිව්වත් නැතත් අපි ආයි බණමඩුවට යන්න ඕන. ලේකම් මහත්තයර බෑනේ එහෙම අපි එලවන්න. නෑ නෑ මම දැන් මේ එතනින් අයින් කරගෙන මෙහාට ආවේ ලේකම් මහත්තයා කියපු හින්දා නෙමෙයි. අර ලොකු හාමුදුරුවෝ හින්දා. දැන් මේ අපේ කලායතනෙ හින්දා මේ අසනීපින් උන්නාන්සර නිකන් කරදර ඇති කරන්න ඕනේ නෑනේ. මේ මන්නම් කියන්නේ අපි මේ කරගෙන ආවා වගේ කලායතනෙ මෙතනම කරමු අප්පච්චි. පොඩි හාමුදුරුව ගෙදරටම වැඩලා කිව්වනේ අපිට ආපහු එහාට එන්න කියලා. හැබැයි ඉතින් මාමේ ගංජා රක්කු අහුවිලා අපිට උසාවි පොලිසිය ගානේ යන්න උනේ කි. බීගත්තු උන් බන මඩුවට ආවොත් අපිට ගමේ උන්ගෙන් ගුටි ගන්න තමයි වෙන්නේ. කවුද බීගත්තු උන් කියන්නේ? ඇයි සරාල ආවී කෙලින් හිට ගන්න බැරු බීලා? අපි බීලා වොත් තමයි බලන්න ඕනේ වැඩි. සරාලා බීගෙන ආපු එකට මම පොඩ්ඩකට එකඟ නැහැ. හැබැයි ඒ ළමයි බීගෙන හරි වගකීමක් අතව මෙතන පුහුණු වීම වලට ආවා. අන්න ඒක නේ මම කතා කරන්නේ. කොහොමත් බීලා කාටවත් පන්තියට එන්න බෑ. හරි හරි. දැන් සරාලා බීලා බන බනුවට ආවොත් එතකොට මම මොකද්ද කියන්නේ? හරි මම ඒක ඒ වෙලාවට බලා ගන්නම්කෝ. දැන් අපි කතා කරමින් හිටිය මාතෘකාව ගැන කතා කරලා මිස්සෙල්ල මොකද කියන්නේ ඔයගොල්ලෝ? මන්නම් කියන්නේ අපි යම් කියලා. මමත් කියන්නේ අප්පච්චි අපි යමු. ගිහින් ප්‍රශ්න දා ගන්නවට වැඩිය මේ ඉන්න විදිහට ඉන්න එක හොඳයි කියලා මම නම් කියන්නේ. හරි 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 දැන් මේ ඔක්කොම ඕගොල්ලන්ගේ අදහස්නේ. මම තවදුරටත් මේ ගැන කල්පනා කරලා බලන්න. හැබැයි කොහොම වුණත් අපිට අන්තිම දවස් දෙක තුනේ ටිකක් අතපය දිග ඇරලා ඉඩකඩ තියෙන තැනක පුහුණු වීම කරනවා නම් මම කැමතියි. ෆෙඩ්නා ටමීටි බොනවනක් ලස්සනට අඳින්න බය වෙන්න ඕනේ නෑ. ෆෙඩ්නා ටමීටි. Thank you.
රසිකා. මාලන් මහත්තයා? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? දකින් දකින් හැම වෙලාවෙම පාරායිනේ වාහනේ නවත්තගෙන. මොකද්ද මේකේ තේරුම? නෑ මම්මි. යාළුවෙක් කෙනකන් ඉන්නේ. යාළුවෙක්? කවුද යාළුවා? වා දන්නේ නැති යාළුවෙක්. මාලන් මහත්තයා. මේ ප්‍රශ්න වලට මොකද්ද කරන්නේ? මට මේවට උත්තර ඕනේ. උත්තර මොනවද උත්තර කවද ගෙයක් හොයාගන්නේ කවද අම්මව තාත්තව අපේ ගෙදර එක්කන් එන්නේ බලමු බලමු ඉක්මනට කරමු ඉක්මනට කියලා කිව්වේ ඉතින් මම ගෙවල් හොයාගෙන ආවට ඔයා කියනෝනේ ඒවට යන්න බෑ කියලා මේව මේ ගමේ ගෙවල් නේ ඒක කසාද බඳින්න නැතුව එකට ඉන්න පුළුවන් නේ නැති මම දන්නේ නැහැ මන් දන්නේ නැහැ කියලා කියන්නේ මන් දන්නේ නැහැ මන් දන්නේ නැහැ හරි 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 එක්ක ඉවල හොයන වැඩේ පස්සට තියමුකෝ දැන් ඇයි අම්මවයි තාත්තවයි එක්කන් එන්නේ නැත්තේ හරි හරි මං එක්කන් එන්න මාලන් මාත්‍ය चारित्रेंदे वाह वाह गेदर इन्ना राइट मम बलागन्ना मम मम कियन्ना यारट बेबी शेरमी क्रीम वाला फॉर्मेल्डिहाइड पैराबेन सह पेट्रोलियम तेल रहित है। ये लोग कार्य करने पा। जीवित है दिहा वेटोड़ा वागे की मैं बाला ने पुरुधो इन्द। तात्पर्य अंतिम बयान है का। कोई मोहते कहारी मेतना पुलिसिंग वाट लेना। ऐनी सा ईटे कालिंग पुलुवान तरंग इकमेनी मेतने पढ़ने का। सौम्य महात्म्य अब ඔබ අද දිනේදී ලෝය කෙනෙක් හමු වීමට ගොස් කරන ලද කාර්ය සාර්ථකද කියලා